මෙරටේ මිනිස්සු තේරුම් අරගත්ත අපේ දුප්පත්කම වැඩි වෙලා තියෙන්නේ සීමිත පිරිසක් අසාමාන්‍ය ලෙස රාජ්‍ය ධනය සූරා කනවා රාජ්‍ය දේපල අවභාවිත කරන. ඒ විතරකුත් නෙමේ. නීතියේ පාලනය නැති බව මිනිසුන්ට දැනෙන්නට පටන් ගත්තා. විශේෂයෙන්ම යුද්ධයේ අවසාන කරපු සරත් පොන්සේකාට අත්විච්ච ඉරණම, ශිරාණි බණ්ඩාරනායක මැතිනියට අත්විච්ච ඉරණම යනාදී දේවල් මත. අනෙක් පැත්තෙන් මිනිස් ජීවිතවල වටිනාකම පිළිබඳ ප්‍රශ්නය කාටත් දැනෙන්නට පටන් ගත්තා. මේ සන්ධ්‍යායක නැණිගොඩ මහත්මිය තමන්ගේ ස්වාමි පුරුෂයාගේ පින්තූරයේ ලය මත තියාගෙන විශාල අරගලයක් ගෙනිච්චා. ඒ සියලුම දේවල් වලට මිනිස්සු ඇරුම් කන් දුන්නා. ඒ සාධාරණීය යුක්තිය ඉටු කිරීමට අසමත් වුණා. මේ ක්‍රියාවලිය ඇතුලේ සිද්ධ වෙච්ච නරකම දේ තමයි බල අරගලයක් දියත් වීම හෝ දියත් කිරීම. ඒ බල අරගලය ඇතුලේ සිවිල් පුරවැසියෝ හැටියට අපි ලබපු විශාලම පීඩනය තමයි මාධ්‍ය නිදහස කියන එක සම්පූර්ණයෙන්ම දෙදරුම් කෑම. ඔබ කාටත් සිහිපත් කරන්නට පුළුවන් ඒ යහපාලන ආණ්ඩුව තිබුණු වකවානුව තුළ තෑ දේශපාලන මතයක් දරන කෙනෙකුටම රාජ්‍ය මාධ්‍යවල පවා ඉඩකඩ ලැබුණා ඒගොල්ලන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. එදා සහ අද තත්ත්වය කල්පනා කරලා බලනකොට අද ඒක සම්පූර්ණයෙන්ම නැති කර දමල. මේ විදිහට අපිට කරුණු කාරණා රාශියක් ගැන හැර දක්වන්නට පුළුවන්. යහපාලනය තුළ ජනතාවට උරුම කර දේවල් එක සැනින් අහිමි කර දෙමින්. මේක ඉතාම බරපතල තත්ත්වයක්. අද මාධ්‍යවේදීන් බියටපත් වෙලා තියෙනවා. ඒ වගේම මාධ්‍ය ආයතන ජාතීන් අතර වෛරය පතුරුවන න්‍යාය පත්‍රයක වැඩ කරන. මේවා සාධාරණීකරණය කිරීමේ ක්‍රියාවලියකුත් ඒත් එක්කම සිද්ධ වෙනවා. අපිට පෙනෙනවා මේ යන ගමන ඒ තරම් යහපත් ගමනක් නොවන බව. විධායක ජනාධිපති පදවියේ බලතල එහෙම් පිටින්ම තිබෙද්දී මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ ආකාරයට වඩා වෙනස් ස්වරූපයකින් වර්තමානයේ ජනාධිපතිවරයා කටයුතු කිරීමි. ඇත්ත වශයෙන්ම මේ මොහොත වෙනකොට අපි දන්නවා නීතියට අනුව ජනාධිපතිවරයාට අමාත්‍යාංශයක් දරන්නට බලයක් නැහැ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පාර්ලිමේන්තුවයි ශක්තිමත් කරලා තියෙන්නේ. ඒක මේ රටේ නීතිගරුක පුරවැසියෝ ඉල්ලා සිටපු අපේක්ෂා කරපු දෙයක්. ඒත් අද තත්ත්වය කුමක්ද? සියලු දේවල් හසුරුවන්නේ ජනාධිපතිවරයා. ජනාධිපති කාර්ය සාධක බලපාපත් කරමින් සියලු මාත්‍යාංශවල බලය ඒකරාශී කරගෙන තියෙනවා. මේ නෛතික අවකාශයක් නැති සන්දර්භයක් තුල එළඹෙන මැතිවරණයේදී ඉල්ලා සිටින්නේ මොකක්ද? ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට කටයුතු කරන්නට 2/2 බලයක් අවශ්‍යයි. මේ ආණ්ඩුව පිළේටපත් වෙච්ච අවස්ථාවෙන් අපි දැක්කා ස්විස් ස්ථානාපති කාර්යාලයේ නිලධාරිනියක විශාල ප්‍රශ්නයකට මැදිහත් වෙන්නේ. ඒ ක්‍රියාදාමය මොන ආකාරයකටද මර්ධනය කළේ? මාධ්‍ය කටයුතු කළේ, මාධ්‍ය හැසිරෙව්වේ මොන ආකාරයේ? ඒ විදිහට අපි එකින් එක අරගෙන බලනකොට මහා මග මිනිස්සු දෙන්නෙක් ඝාතනය වුණා. එක පුද්ගලයෙක් ගහලා මැරුවා මහපාරේ. තව පුද්ගලයෙක් අධි ආරක්ෂිත කලාපය තුළ අභෞවිය අන්දමට දිවිනසාගත් බවට පුවතක් අපට අහන්නට ලැබෙනවා. ඒ මරණ දෙක, ඒ පුද්ගලයෝ දෙදෙනාම විශේෂිත පුද්ගලයෝ දෙදෙනෙක් හැටියටයි අපි දැකිය යුත්තේ. එක පුද්ගලයෙ යහපාලන ආණ්ඩුව ගෙන ඒම සඳහා යම් යම් කටයුතු කරපු පුද්ගලයෙ. අනෙක් පුද්ගලයා එයා ලංකා සමාගමේ බරපතල මුල්‍ය අපරාධයක් පිළිබඳ
අනාවරණය කරපු පුද්ගලයෙක්. ඇයි එවැනි පුද්ගලයෝ දෙදෙනෙක්ම මේ විදිහේ ඉරණමකට බඳුන් වෙන්නේ? මේ දෙකෙන් බරපතල සංඥාවන් දෙකක් නිකුත් කරලා තියෙනවා. ඒ වගේම අපි දැක්කා පෙරමුගාමී සමාජවාදී පක්ෂයේ කිසියම් විරෝධතාවක්, නිහඬ විරෝධතාවකට මොන ආකාරයටද මර්ධනීය ක්‍රියාත්මක කළේ කියලා. ඒ වගේම අපි දන්නවා බලය පරිහරණය කරන ලීලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කීර්තිමත් නිලධාරියෙක් හිටියා. බරපතල මනුෂ්‍ය ඝාතන සාපරාධී මනුෂ්‍ය ඝාතන පිළිබඳ පරීක්ෂණ කැපවීමකින් පවත්වලා නීතිය ක්‍රියාත්මක කරපු. විශේෂයෙන්ම මේ නිලධාරියා තමයි එල්.ටී.ටී. සංවිධානය විසින් කරලා තියෙන බරපතල අපරාධ සම්බන්ධව පරීක්ෂණ පවත්වලා නීතිය ක්‍රියාත්මක කිරීමට කැප වුණේ. ඔහු ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලැබපු නිලධාරියෙක්. ලංකාවේ ඔහුට සමාන කරන්නට පුළුවන් තවත් කී දෙනෙක් ඉන්නවද කියලා දන්නේ නැහැ. දැන් මේ පුද්ගලයාට අත්විච්ච ඉරණම මොකක්ද? සහේතුකව ඔහුගේ වැඩ තහනම් කරලා තියෙන. විවස්ථාදායක සභාව නියම කරලා තියෙන ඔහුට වැටුපෙන් භාගයක් ගෙවන්න කියලා. ඒ නියමය පිළිපදින්නේ නැහැ. මේ දේවල් වලින් තේරුම් ගන්නට ඕනේ මේ කටයුතු සිද්ධ වෙන්නේ එක්තරා දරුණු පිළිවෙතක් මත බව. යහපාලන ආණ්ඩුවට රතු නිවේදන නිකුත් කරලවත් ගෙන්වා ගන්නට බැරුව හිටි පුද්ගලෙ මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ලංකාවට සැපත් වුණා. ඔහුට වහාම කැප ලැබුණා. ඔහු දැන් ආණ්ඩුවේ වේදිකාවල පෙනී සිටිනවා. ඒකෙන් පෙන්නුම් කරන්නේ කිසියම් සංඥාවක්. ඔහු පවසන්නේ මොකක්ද? මම දැන් සම්පූර්ණයෙන්ම නිදහස් බල සම්පන්න පුද්ගලයෙක් බවයි. එතකොට අපිට හිතා ගන්නට පුළුවන් මේ අධිකරණ ක්‍රියාමාර්ග වලට අත්වන ඉරණම කුමක් විය හැකිද කිය. ඒ නිසා අපි මෙතන ඉන්න සමාජ ක්‍රියාධරයන්ගෙන්, සිවිල් සංවිධාන නියෝජිතවරුන්ගෙන්, ආගමික නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ තත්ත්වය තේරුම් ගන්න. අපි ඉන්නේ මැතිවරණයක් දොරකඩ. මේ මැතිවරණයේදී අපි ගත යුතු ස්ථාවරය කුමක්ද? හැකිතා විපක්ෂ බලයක් ශක්තිමත් වෙන්නට ඕනේ. පාර්ලිමේන්තුව තුල හඬ නගන්නට පුළුවන් මහජන නියෝජිතයෝෙහි නියෝජනය වන්නට ඕනේ. තුනෙන් දෙකක බලයක් ලබා ගන්නට දරන්නා වූ උත්සාහයන් පරාජය කිරීම කියන එක තමයි සියලු නීතිගරුක පුරවැසියන්ගේ පරම වගකීම සහ යුතුකම වන්නේ. නිර්මාණයේ උනේ කියන එක පිළිබඳ මහජන මතයක් ගොඩනගන්නට අපේ දේශපාලනඥයෝ අසමත් වුණා. ඒ වගේම ජනමාධ්‍ය හැසිරුණේ ඉතාම සාවද්‍ය ආකාරයක. ඒ අපරාධය හා සම්බන්ධ පුද්ගලයෝ එක රැයකින් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවට තමයි ප්‍රතිඥාවක් ලබා දුන්. අද පොයේ ප්‍රතිඥා නාමල් කුමාර කියලා කොහෙන්දෝ පාත් වෙච්ච පුද්ගලයෙක් අඛණ්ඩව මාධ්‍ය හමු තියමින් කියා සිටියා ප්‍රභු ඝාතනයක් පිළිබඳ ඔහුට තොරතුරු තියෙන බව. එක්තරා පොලිස් නිලධාරියෙක්ව දීර්ඝ කාලයක් බන්ධනාගාරගත කළා. ඇයි මේ නාමල් කුමාර කියන පුද්ගලයා ඒ අනාවරණය කරපු දේවල් අනුව නීතිය ක්‍රියාත්මක නොවුණේ? මේ සියලු දේවල් විකාර රූපී නාටක. ඒ සියලු නාටක ඇතුලේ තිබුණේ බලය සන්තක කර ගැනීමේ අරමුණ. දැන් අපිට ඉතාමත්ම පැහැදිලි, පැරණි පාලනය තා හොඳින් විදුලි පහන් දල්වා මහමග ගමන් කරන ආකාරය. රාජකුමාරවරුද ඒ අයගේ අන්තේවාසිකයෝද නිර්භීතව හැසිරෙන ආකාරය, මිනිසුන්ට තර්ජනය කරන ආකාරය. එහෙම තත්ත්වයක් කාටවත් 2015 මැතිවරණයෙන් පස්සේ නොතිබුණු බව පිළිගත යුතු සත්‍යය. අපිට හඬ නගන්නට තිබෙන අවකාශය තුළ අපි ශක්ති ප්‍රමාණයෙන් උපරිමයෙන් හඬ නගන. එහෙත් අනෙක් සියලු මාධ්‍ය අද සිවිල් ක්‍රියාධරයන්ට තහනම් ප්‍රදේශ බවට පත් කරලා තියෙන. මාධ්‍ය නිදහස කියන එක අවශ්‍ය කාටද? මාධ්‍ය නිදහස මාධ්‍ය වේදයටත් අවශ්‍යයි, නීතිගරුක පුරවැසියන්ටත් අවශ්‍යයි. අපි සියලු දෙනාටම යෝජනා කරන දේ තමයි අපේ හෙට දවස
එතරම් හොඳ නැති බව අද අප තේරුම් ගන්නට ඕනේ. අපේ ජීවිත නිමේෂයකින් නුදුරු දිනක නැති වෙලා යන්නටත් බැරි නැහැ.